අත්‍රාගච්චන්තු දේවතා සත්තම්මං මුනිරාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කෝයිමං පටවින් විචෙස්සති යමලෝකංච ඉමං සදේවකං කෝධම්ම පදං සුදේසිතං කුසලෝ පුප්පමිව පචෙස්සති සේකෝ පටවින් විචෙස්සති යමලෝකංච ඉමං සදේවකං සේකෝ ධම්ම පදං සුදේසිතං කුසලෝ පුප්පමිව පචෙස්සති පින්වත්නි ධම්මපද දේශනා මාලාවේ 35 වන දේශනාවයි අද මේ දේශනාවන්නේ ඊයේ චිත්ත වර්ගය අවසන් කළා අද 4 වෙනි පුෂ්ප වර්ගයේ පළවෙනි දේශනා කෝ ඉමං පටවින් විචෙස්සති කවුද මේ ආත්ම භාවය නම් වූ පටවිය පෘථුවිය ප්‍රත්‍යක්ෂ කොට දැනගන්නේ යම ලෝකංච ඉමං සදේවකං යම ලොව කියන්නේ අපාය සහිත සතරාපාය සහිත දිව්‍ය ලෝක සය සහිත මේ ලෝකයේ දැනගන්නෙත් කවුද කෝ ධම්මපදං සුදේශිතං භාග්‍යවතුන් වහන්සේ විසින් මනා වදාළ සුදේශිතං මනා වදාළ ධම්මපදං සත්‍තිස් බෝධිපාක්ෂික දහම් කවුද කුසලෝ පුප්පමිව පචිස්සති හරියට දක්ෂ මාලාකාරයේ මල් නෙලන වගේ ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්නේ කවුද කියන මේ පළවෙනි ගාථා රත්ණයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න අහලා තියෙනවා. උන්වහන්සේ විසින්ම නැවතත් දෙවනි ගාථාවෙන් ඒවට උත්තර ලබා දෙනවා. ප්‍රශ්නෝත්තර වශයෙන් වදාළ ගාථා දෙකක් තමයි මේ පළවෙනි දේශනාවට සම්බන්ධ වන්නේ. සේකෝ පටවින් විචෙස්සති සේක ශ්‍රාවකයා ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ග කියන හත සෝවාන් මාර්ගඵල සකදාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල සහ අරිහත් මාර්ග කියන සත සප්තවිධ සෛක්ෂයන් වශයෙන් නම් කරනවා. ඒතර මේ ආර්ය ශ්‍රාවකයාම ආත්ම භාවය නම් වූ පොළව ප්‍රත්‍යක්ෂ කරනවා. සතරාපාය මිනිස්ලව දෙව්ලොව හය සහිත මේ ලෝකෙත් ප්‍රත්‍යක්ෂ කරනවා. දක්ෂ මාලාකාරයේ මල් නිලන වගේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ප්‍රත්‍යක්ෂ කර දැනගන්නේ සෛක්ෂයා නැත්තම් සේක ශ්‍රාවකයා. එහෙම නැත්තම් ආර්ය ශ්‍රාවකයා. දවසක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග 500ක් සමග ගම්දනව සැරිසරලා උපස්ථාන ශාලාවේ වැඩ ඉන්න වෙලාවක මේ ස්වාමීන් වහන්සේලා අතර කතාවක් ඇති වුණා. අපි ගිහිපු ගමේ පාරේ සමහර තැන් සමතලයි සමහර තැන් වලවල් තිබුණා විෂම තිබුණා සමහර තැන් වල මඩ තිබුණා බොරළු තිබුණා
කළු මැටි තිබුණු අසවල් තැන, තඹ පාට මැටි තිබුණු අසවල් තැන කියලා මේ තමන් වහන්සේලා ගමන් කරපු ඒ පාරවල් ගැන කතා කර කර හිටියා. දැන් පොළව ගැන කතා කර කර හිටියා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ හේ වැඩම කළා. බුද්ධාසනේ වැඩ ඉඳිමින් ඇහුව, මහණනි මා එන වෙලාවේ තමුන්නාස්සෙලා මොනවද කතා කරමින් උන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ අපි මේ ගමන් කරපු පාරවල් ගැන, ගම්පදෙස් ගැන, උසමිටිකම් ගැන කතා කර කර හිටියයි කියලා. තමුන්නාස්සෙලා කතා කරලා තියෙන්නේ බාහිර පොළව ගැන. ඒ පොළව ගැන කතා කිරීමෙන් වැඩක් නැහැ. කතා කරන්න ඕන ආධ්‍යාත්මික පටවිය, නැත්තම් තමන් ගැන, තමන්ගේ විස්තරේ කතා කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ තමයි මෙන්න මේ ගාථා දෙක දේශනා කළේ. ඉතින් මේ අනුව බැලුවම අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ආත්ම භාවය ප්‍රත්‍යක්ෂ කරන්න කියන එක තමයි පළවෙනි කරුණ දේශනා කරලා තියෙන්නේ. මේ ආත්ම භාවයත් පොළොවක් කියලා හිතුවොත්, පටවි කියලා හිතුවොත්, පටවි කව දන්න පටවි ධාතුවක් වශයෙන් ගන්න පුළුවන්, ආධ්‍යාත්මික පටවි ධාතු. මෙන්න මේ ආධ්‍යාත්මික පටවි ධාතුව නම් කුමක්ද කියලා බලන්න පුළුවන් අපිට ඕන නම් මෙහෙම. කොහොමද බලන්නේ? ධර්මයේ තියෙන විදිහට බලන්න අපිට ඕන විදිහට බලලා හරියන්නේ නැහැ. ධහමේ තියෙනවා ආධ්‍යාත්මික පටවි ධාතු 20. කේශා, ලෝමා, නකා, දන්තා, තචෝ. ඒ කියන්නේ කෙස් තියෙනවා කයේ. ධර්මයේ සඳහන් වෙනවා, විස්තර කරනවා 2,50,00,000 පමණ කෙස් තියෙන බව. ඒ කෙස් සියල්ලම අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි, මම නොවේ, මගේ නෙවේ, මගේ ආත්මය. ඔන්න ඔය මානසිකාරය තමන් ආධ්‍යාත්මික පටවියට දාන්න පුළුවන්. ඒ කෙස් ගැන. තව තියෙන ලෝම 99,000 රෝම කූපයන් පිහිටියාය කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ ලෝම අනුන්ගේ කන්නේ තමන්ගේ කයෙමයි, ආධ්‍යාත්මිකයි. ඒ ලෝමත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නියපොතු තියෙන 20. ඒ 20ත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඔය තියෙන විස්තරේ පොතට අනුවමයි කතා කරන්නේ. දත්තට 32ක් තියෙන. ඒකත් ඒ වගේමයි. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. සම ඒත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අන්න පහක් කතා කළා. ඊළඟ ආයමක් තියෙන මංසං, නහාරු, අට්ටි, අට්ටි මිච්ඡා, වක්කං. මස් පින්දු 900. නහාර 900ක්, ඇට 300ක්, ඇට ලොඳ, ඇට ඇතුලේ තියෙන ඇට මිදුළු කියලාත් කියනවා. වකුගඩු 2, ඔන්න 10ක් තියෙනවා. ඒවත් අර විදියටම මනසිකාර කරන්න පුළුවන්. වෙන වෙනම අරගෙන මනසිකාර කරන්න පුළුවන්. මේ කයේ පටවි ධාතුව කිම? පටවි ධාතු 20යි. කෙස්ලොම් නියදස්සම්, මස් නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු. තව තියෙනවා හදයන්, යකනම්, කිලෝමකම්, පිහකම්, පප්පාස. හදයන් හෘදේ වස්තුව, මාංශ පින්ඩයක් තියෙනවා හෘදේ වස්තුව කියලා. යකන ඊට යටින් අක්මාව පිහිටලා තියෙනවා. කිලෝමකන් දලඹ සිවිය, දලඹ සිවියක් පිහිටලා තියෙනවා. මේ ඇතුලේ තියෙන අභ්‍යන්තර ආයතන නොවැටි රඳවා තබන්න තියෙන මල්ලක්. මල්ලක් තමයි මේක දලඹ සිවිය. ඇලදිව හරකගේ දිවක් වැනි එකක් මේ ඇලේකට වෙන්න තියෙනවා කියලා කියනවා. පප්පාසම්, පප්පාසම් කියන්නේ පපු මස කියලා කියන පපු මස කියන්නේ මේක පෙනහලු. හුස්ම ගන්නකොට ඒ අවශ්‍ය වෙන ඉරේ තමයි මේ පෙනහලු දෙක කියලා කියන්නේ. එතකොට එතන දැන් කී 15යි. දැන් මේ 15ම වෙන්වෙන්කොට බලන්න ඕන, මනසිකාර කරන්න ඕන. එතකොට අර එකට ගැටහිච්ච රූපය වෙන් වෙලා වැටෙනවා. එතකොට තමයි නිවනට සමීප වෙනවා. තමන් අර බෙදා වෙන් කළා මේ තියෙන ඇලීම ප්‍රහාණය කරන්න පටන් ගත්තා වෙනවා. දැන් ධාතු මනසිකාරය කියලත් මේ භාවනාවට විස්තර කරලා තියෙනවා. අන්තිම 4, අන්තිම 5. දැන් 15ක් කතා කරානේ. අන්තං, අන්ත ගුණං, උදරියං, කරීසං, මත්තලොංගං. බඩවැල, කුඩා බඩවැල,
නොපැසුණු ආහාර මල, අසුචි, හිස් මොලේ. උදේ බඩවැල රියන් 32යි පුරුෂයෙක්ගේ, දිගෑරියම ස්ත්‍රියකගේ 28යි. ඒක දැනගන්න ඕන අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන්. මේක මානසිකාර කරාට කමකුත් නැහැ. උදේ ඒක භාවිතා වෙනවා. අපි කරන කමටහනට අමතරව ඕනනම් කෙනෙකුට කම්මැලි නම් මෙන්න මේ ටික හොඳට බලලා පාඩම් කරගෙන ඒවයි වර්ණ රූප සටහනුත් හිතට අරගෙන තමයි කරන්නේ. නිකං කරලා කියන්නේ නැහැ. වචනේ තරන්නේ මේක වර්ණ සටහන මොන වගේද කියලා බලා ගන්න. කයේ කොටස් ටික වෙනම බලන්න කොහොම හරි ක්‍රමයකින් බලා ගන්න පුළුවන්. ඒතර බලාගෙන ඒක වඩන්න පුළුවන්. එක කොටසක් තමයි පිළිකුල් වශයෙන් වැඩි. මේක පටික්කුල මානසිකා. ඒක වෙනම භාවනාවක්. අන්න ධාතු මානසිකාරයේ තියෙන මෙන්න මේ ධාතු කොටස් තියෙනවය. පඩවි ආපෝ තේජෝ වායෝ කියලා කොටස් හතරකට බෙදාගෙන ඒකේ කොටස් 42ක් තියෙනවානේ. 42 ඉගෙනගෙන කියාගෙන වඩන්නයි තියෙන්නේ. ඉතින් ওই විදියට පඩවි ධාතුවේ පරිකරම කරන්න ඕන. ආධ්‍යාත්මික පඩවි ධාතු. ඒතර පරිකරම කරනකොට මෙයාගේ කෙලෙස් ගෙවිලා ගිහිල්ලා විපස්සනා ඥාන ටික වැඩිලා පිළිවෙලට සෝතාපන්නාදී මාර්ගඵල පිළිවෙලින් ලබනවා. එහෙම ලැබපු කෙනා පටවි හඳුනාගත්ත වෙන හරියට ප්‍රත්‍යක්ෂ කළා. මොකද ප්‍රත්‍යක්ෂ පටවි ධාතු අනිත්‍යයි. දුකයි අනාත්මයි. ඉතින් ආපෝ ධාතුකුත් තියෙන එක 12ක් වෙනවා. ඒ 12ත් එහෙමයි. තේජෝ ධාතු 4යි, වායෝ ධාතු 6යි. ඊළඟට පටවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝචා චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, කාය ප්‍රසාද, ජීව ප්‍රසාද වශයෙන් ජීව ප්‍රසාද ඉතිභාව පුරිසභාව රූප ජීවිතින්ද්‍රිය රූප ආදී රූප 28ක් තියෙනවා. ඉතින් මේ රූප 28ත් මෙතෙන්දි විස්තර කර යුතු වෙනවා. ඉතින් ටික වෙලා යන වැඩක්. අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි දවසකදී බලමු. අපි අභිධර්මයට පාතබන් වෙනවා මේව කතා කරනකොට. එතකොට ටිකක් ගැඹුරුයි වගේ තේරෙනවා. එහෙනම් මේ තියෙනවා රූප 28ක්. ඒ රූප 28 කොට මේක මේ 60 පේන ලොකු රූප නෙවෙයි. මේවා ඉතා සියුම් සියුම් රූප, සුකුම රූප කියලා කියනවා. එයින් බලවත්වම තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු. දැන් මේ මානසිකාරය ඉඳලා විපස්සනා භාවනාවත් කරලා හොඳට ප්‍රත්‍යක්ෂයෙන් ධාතු ස්වභාව දැකලා රූප වේදනා සංඥා සංකාර විඥාන ප්‍රත්‍යක්ෂ කරලා අනිත්‍ය වශයෙන් ආයතන හයත් එහෙම බලලා ස්කන්ධ ධාතු ආයතන වශයෙන් යම්කිසි තමන් තුල තියෙනා වූ කොටස් ටික පඨවි ධාතු ආපෝ තේජෝ වායෝ වශයෙන් බලලා රූපස්කන්ධෙ මේ ටික තියෙන්නේ. එතකොට වේදනා සංඥා සංකාර විඥාන බලන්න නාමස්කන්ධෙ බලන්න ඕන. විඥාණය පිළිබඳත් හොඳට ප්‍රත්‍යක්ෂයෙන් දැක්ක දවසට අන්න යා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දකින්වලු මාලාකාරයේ මල් මාලා ගොතනවා වගේ. දැන් අපේ කතාව අපි වෙන පැත්තකට හරවනවා. දැන් ඒ මොකද්ද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන. ඒතොර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පාඩම් කරගත යුතුයි. අද පුළුවන් නම් ඒත් හොඳයි. මෙන්න මෙහෙම බලාගමු අපි ඈ. හතරේව තියෙනවා මෙන්න මේ වගේ. තුනක් තියෙනවා. පළවෙනි හතර. එරදිපාද හතර. ඕනම දෙයකට මුල් වෙන්නේ මේ හතර. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. ඡන්ද කියන කැමැත්තට කුසල් සිතේ කැමැත්ත. කුසල් කරන්න කැමැත්තට කියන ඡන්දේ ඉරිදිපාදේ. චිත්තේ කුසලයේ පිළිබඳ බලවත් සිත. සිත හිතවත්කම කියන්නේ හිත පවතින තැනට. කුසලය දානයක් කියන්නේ දාණයට හිත පවතිනවා. චිත්ත ඉරිදිපාද. විරිය ඒ දාණි දෙන්නේ හිත විතරන්නේ ආ වීරය කරලා කම්මැලි නැතුව දාණි සකස් කරලා දෙනවා. දානයක් වියලා දෙනවා නම් කෑමක් හදලා දෙනවා නම් ඔන්න තියෙනවා විරිය. මෙසි මදුර පීඩා දුරු කරගෙන ඉවසගෙන දරාගෙන වෑයම් කරලා අවස් සුලංකාව වලින් කවා නොවි යනවා. එක් පින්කම කරනවා විරිය. විමර්ශා කරන පින්කම නුවණින් කරන්නත් මේ ඉරිදිපාදේ ඕනේ. ඒ තමයි විමර්ශා. කෙනෙක් පැවිදි වෙන්න කැමැත්ත ඇති වෙන ඡන්දා. කැමැත්තෙන් විතරක් යා පැවිදි වෙන්නේ. එයාට හිත බලවත් වෙන්නත් ඕනේ. ඒක කරන්න ඕන කියලා හිත හිතෙනවා. චිත්ත නිතර හිතනවා. රට යායකට වෑයම් කරනවා. මේ අවශ්‍ය ක්‍රමවේද සකස් කර ගන්නවා. ණය තුරස් තියෙන ගෙවල දාලා දේපල ධනෙ තියන කාටරි පවරලා මව්පියන්ට වැඳ අවසරගෙන එයා ගමන යන්න හදනවා. ඉතින් යන වෙලාවේ විමර්ශාවක් එනවා. ඒක මොකද විමර්ශාව? අපේ අද කාලේ නම් විමර්ශාව තමයි කාටවත් නොකිය. ප්‍රසිද්ධ කරන්නේ නැතුව අප්‍රසිද්ධියේ ගිහිල්ලා පැවිදි වෙන එක තමයි විමර්ශාව කියන්නේ. ඒ කියන්නේ යන්න ක්‍රමයේ හොයා ගන්නවා නුවණ.
ඔය මම උදාහරණයක් කිව්වේ. එතකොට මෙතන තියෙනවා ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියලා හතරක් තියෙනවා. එතකොට සතර එරදි පාද. ඊළඟට එනවා සතර සම්‍යප්ප්‍රදන් වීරිය. අතන විරිය වෙනම තිබුණාට මෙතන විරිය බලවත් කොට තියෙනවා. උපන්න කුසල් ප්‍රහාණයට යොදන වීරිය. නූපන්න කුසල් නූපදවන්න කරන වීරිය. උපන් කුසල් දියුණු කරගන්න කරන වීරිය. නූපන් කුසල් උපදවන්න කරන වීරිය කියලා මේ වෑයම සම්මා වායාම යට තියෙන වීරිය සතර සම්‍යප්ප්‍රදන් වීරිය කියලා මෙතෙන්ට බෝධිපාක්ෂික ධර්මන් නිවනට පක්ෂවන ධර්මවල සඳහන් කරනවා. නිවනට අවශ්‍ය ධර්මතා තව හතරක් කතා කරා. ඒතොර හතරයි හතරයි අටක් තියෙනවා. තව හතරක් තියෙනවා. සතර සතිපට්ඨාණය. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. දැන් හතරේව තුනයි ගණන් වශයෙන් ගත්තොත් 12යි. ආයේ තියෙනවා ආයතන නෙවෙයි. ඒවට කියන්නේ මෙන්න මේ මොකද්ද? සද්දා, සති, විරිය, සමාධි, ප්‍රඥා. ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය පහ. පංචේන්ද්‍රිය කියලා කියනවා. දැන් පැටලෙනවා ආයතන කියලා කියනවා. ආයතන කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනනේ. දැන් මේක එහෙම ගන්න නෙවෙයි. මේක තියෙන්නේ තනිකර හිත ඇතුලේ වඩපු චෛසික පහ. සද්දා වඩලා තියෙනවා. සිහිය, සතිය වඩලා තියෙනවා. සමාධිය වඩලා තියෙන්න ඕන. නැත්නම් වඩන්න ඕන නිවන් අවබෝධ කරන්න ඕන නම්. වීරිය කරන්න ඕන. ප්‍රඥා විපස්සනා ඥාන වශයෙන් වඩන්න ඕන. ඔය පහ සම වීමෙන් තමයි සෝවාන් වෙන්නේ. දැන් අපිට වෙලා තියෙන ඔය පහ තියෙන ඕනෝට පවර තියෙන. එහෙන් එකක් වැඩි, අරෙන් එකක් අඩුයි, ඔය වගේ තියෙන. සද්දා වැඩි මිනිසුන්ට 100 නෑ. සමහරට සමාධිත් නෑ. වීරියත් අඩුයි. ඔව්. ප්‍රඥා සමහරුන් වීරිය වැඩි, ප්‍රඥා වැඩි, සද්දාව නෑ. ඔයගේ අර එහෙන් මෙහෙන් තියෙන නිසා තමයි මිනිස්සු සම්පූර්ණ නැති ධර්මේ. කොහෙන් හරි වරදින යාළුවෝ. ඒක නිසා මේක මෙහෙම තියෙන පුරුතජන සමයේ. නමුත් ආර්ය ශ්‍රාවකෙක් වෙන සනේදී එක සිතක මේ ඉන්ද්‍රිය ධර්ම පහ සමාන වෙනවා. එක සමාන වෙනවා ධර්මය අහලා බුදු කෙනෙක්ගේ. නැත්තම් සමතිපස්සනා වල විපස්සනා ඥාන වැඩෙනකොට මේක සම වෙනවා. ඉතින් මේ විදියට පහයි. මේක බලවත් වෙනකොට කියනවා බල පහ. සද්දා බල, සති බල, විරිය බල, සමාධි බල, ප්‍රඥා බල. බල 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 කියනවා බලය, බලය බලවත්. අශ්‍රද්ධාවේ මැඩපවත්තන්න බැරි ශ්‍රද්ධා, හද්දා බලය. අශීයේ මැඩපවත්තන්න බැරි සතිය, සති බලය. කම්මැලිකමෙන් නවත්තන්න බැරි වීරිය, විරිය බලය. වික්ෂිප්තභාවයෙන් වික්ෂිප්ත කරන්න බැරි වන, විසිරුවන්න බැරි වන බලවත් සම අරමුණු වලින් විසිරුවන්න බැරි වන බලවත් සමාධිය, සමාධි බල, ප්‍රඥා බල. ඔය වගේ පහයි. පහේව දෙකයි 10යි. කලින් 12යි, දැන් කි 12යි 10යි 22යි. තව 7ක් වෙනවා ඊට පස්සේ. 22යි 7යි 29ක් වෙනවා. එතකොට මේවට කියනවා සප්ත බොජ්ජංග. සති, ධම්ම විචය, විරිය, පස්සද්ධි, සමාධි, උපේක්ෂා කියලා මෙහෙම තියෙනවා 7ක්. සප්ත බොජ්ජංග මොනවද? සප්ත බොජ්ජංග බෝධියංග 7. ඒවත් ඉතින් භාවනා කරනකොට තමයි වැඩෙන්නේ. ඒව වෙන වෙනම කියලා පෙන්නන්න අමාරුයි. ඒවා වැඩෙනවා. දැනගන්න 7ක් තියෙන බවවත් දැනට භාවනා කරත් තමයි ඒවත් අපිට වැඩිලා අපිට වැඩේ වෙනවා. නම් දැනගන්න ඕනේ නැහැ. ඉතින් මුලින්ම කෝ සතිනේ, සති. සිහිය බලවත් වෙන්න ඕන. ධම්ම විචේ ඔය වගේ තියෙන විරිය, පස්සද්ධි, සමාධි, උපේක්ෂා. ඉතින් මේ වගේ 7ක් තියෙනයි කියන මොනවාරි ඒව නම් කරේ අපි නම ගුවා සප්ත බොජ්ජංග. මේව වැඩි කතා කරන්නේ නෑනේ. අමාරුයි මේවා. මේ අභිධර්මයට අදාළව තමයි මේවත්. ධර්මයේ තියෙන කතා. ඇයි මේව කතා කරන්නේ? කම්මැලි නිසාද? අපිට මෙහෙමයි. දැන් අපි වඩන භාවනාව වෙන පැත්තකින් යන ගමන් අපි ඒක රුකුල් දෙන්න දහම් දැනුමකුත් හදා ගන්න ඕන පොඩ්ඩක් හරි. ලොකුවට බය වෙන්න එපා. පොත් ටික ඔක්කොම 57ම කියවලා රිපිටක ආචාර්ය වෙන්න කියලා නේ මේ කියන්නේ. ටික ටික පුළුවන් විදියට මේ ධර්ම කරුණු පිළිවෙලට. හැබැයි අපිලිවෙල රේඩිය ගබන ඇහුවොත් වෙන්නේ නිකන් අපිලිවෙලයි. එක එක හඳුල එක එක බණ කියන්නේ. එක එක මාතෘකා වශයෙන්. ඒ නිසා අපි හිතුව අපේ මේ ඉන්න පිරිසටත් දුරේ ඉඳන් අපිව ශ්‍රවණය කරන්න කැමති අපේ ශ්‍රාවකයන්ටත් පිළිවෙලට මේ කරුණු කියා දෙන්න අපි නාකි වෙනකොට අපිට ටිකක් මොනවා හරි කරගන්න පුළුවන් වේ. එතකොට ටික ටික දවසට එක ගාණ යන්නේ. ඉතින් හැමදාම කියන්නේ නැහැ නේ මේවා. අපි පුළුවන් දවසට තමයි දේශනාව පවත්වන්නේ.
ඒ පවත්වන විදියට දැන් අපි මෙහෙම කතා කරගෙන යන ධම්මපදයේ තියෙනවා ගාථා 423ක් කතා 299ක්. ඒතර අපි දේශනා 299ක් යනවා මේක ඉවර වෙනකොට. ඒතර අපිට සන්තෝෂ වෙන්න පුළුවන් කුද්දකනිකායේ තියෙන ඊට වටිනාම කොටසක් වන ධම්මපදයේ. දැන් කියන්නේ නිවනට මඟ කියලා මේකේ තේරුම. ධම්ම කියන්නේ නිවනට, පද කියන්නේ මාර්ගය. ඒ තරම් වටිනා ගැඹුරු අර්ථ සහිත දේශනා මේ තියෙන සද්ධර්ම සාගරය කියන සිංහල අට කතාව ලියලා තියෙන ධම්ම කුසලනායක ස්වාමීන් වහන්සේ අම්බලන්ගොඩ උන්වහන්සේ පුදුම ධර්ම සාගරයක්. ඇත්තටම ඒ පොතේ නම සද්ධර්ම සාගරය කීම වැරදි නෑ. දැන් මේ අපි කියවන්නේ ඒකම තමයි. දැන් මේක මම අද කියෙව්වේ නෑ. කියවන ගොඩක් බරගතියක් දැනෙනවා. මොකද අපි ධර්මයට බරව ඒ ස්වාමීන් වහන්සේ මේක දීර්ඝව ලියලා තියෙන පැය 3ක් විතර කියන්න පුළුවන්. ඒ තරම් දීර්ඝයි අද දේශනාව. ඒ නිසා මම කෙටි කළා. මොකද ප්‍රමාදත් වෙච්ච නිසා. නමුත් දවසක අපිට වටිනවා මේක කියවන්න ඉස්සෙල්ලා. හොඳට කියවන්න පොත අරගෙන මේක සද්ධර්ම සාගරය ගන්න බැරි නම් සිතුවම් සහිත ධම්මපදය කියලා ලොකු පොතක් තියෙනවා සිංහලෙන්. ඒකටත් අරන් තියෙන ඔය සද්ධර්ම සාගරයේ තියෙන අට කතාවම තමයි. ඒකේ විශේෂත්වය තමයි මේ පින්තූර තියෙනවා. දැන් කම්මැලි නම් පොත කියවන්න පින්තූර 200 99ක් තියෙන බලාගෙන යන්න පුළුවන්. ටික ටික පින්තූරේ බලනවා, කවි මේ ගාත කියවනවා, කතා බලනවා. මේ කම්මැලියට කියනවා. තවත් සන්තෝෂයි. පාට පාට චිත්‍ර තියෙනවා ඈ. එතකොට ඕන එක චිත්‍රයක් විතර මම පෙන්නන්න යන්න කලින්. මෑණිවරුන්ට ආසනම් චිත්‍ර බලා ගන්න පුළුවන්. එතකොට මොකද්ද කියලා මේ ගාතාව අර්ථයට අදාළ සිතුවමක් මේ පොත හදන වෙලාවේ මට මතකයි බෝධාගම චන්දිම සයන්නාංශ සිංගප්පූරුවේ කොහෙ රටක සංඝනායක හඳුරනවාක් අපේ රටෙන් ගිහිපු කෙනෙක්. ඒ සයන්නාංශ තමයි මේක කරේ. මේක මුලින්ම කරලා ලොකු පොතක් නොමිලේ බෙදලා දුන්නා. භික්ෂුන් වහන්සේලා නොමිලේ බෙදලා දුන්නා. මොකද භික්ෂුන් වහන්සේලා බණ කිව්වේ වැඩියෙන්ම මොකෙන්ද? අතීතෙත් වර්තමානෙත් එහෙමයි. ධම්මපදේ තමයි කියන්නේ. හරි ලේසි. පැයක බණකට මාතෘකාවක් ගන්න ඕන නම් ධම්මපදේ. අපි දැන් ගත්තොත් මජ්ක්‍ධිමනිකායේ සූත්‍රයක් පැයකින් කියන්න අමාරුයි. 120ට වචන්න ඕන. එහෙම කියොත් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මොකද මේ ආඳුරු කියාගෙන 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 ගියා. හුස්ම ගත්තේ නැහැ. අපිට තේරුණෙත් නැහැ. ඒ නිසා අපි දැන් මේ දවස්වල ඇත්තටම කියන්නේ මජ්ක්‍ධිමනිකායේ සූත්‍රයක්නේ. මජ්ක්‍ධිමනිකායේ මූල පඤ්ඤාසකයේ තියෙන පස්වෙනි චුල්ල යමක වර්ගයේ සඳහන් මහාවේදල් සූත්‍රයේ දැන් දේශනා 12යි. දැන් මේ ඊරිදා ප්‍රචාරණ කොට 12ක් පිරලා තියෙනවා. ඒ 12කට 12කදී කියන්න තරම් කරුණු තිබිලා තියෙනවා. තව පුළුවන්, තවත් වැඩි කරන්න පුළුවන්. නමුත් ඉතින් යම් කිසි මට්ටමකට විස්තර කරන්න වෙලාව අවශ්‍යයි. දැන් පැය 12ක් ගිහින් තියෙනවා. ඒක නිසා මේ ගොඩක් වෙලාවට ගුවන්විදුලි දේශනාවලට ලේසි මේ ධම්මපදයක ගාතාවක් අරන් දේශනාවට අදාළ නිදාන කතාවකුත් කියලා ඒකට අදාළ ධර්ම සාගරය තියෙන ධර්මසාරයක් ඒ ධර්මසාරය මතු කරන්න අවශ්‍යයි. ඉතින් මෙතනදී මේ සටහන් අද ස්වයන්නාස්සේ ලියලා තියෙනවා. ඉතා වටිනා විස්තර වගේක්. ඒ විස්තර ටික කියන්න ඕනේ මං හිතන හෙට දවසේ අපි බලමු ඒ සඳහා කාලෙ ගමු. අද නෙවෙයි. අද කලබලේ කියනට වඩා හොඳයි. අද කතාවද දන්නවා විස්තර කරා මම පටවි ධාතුව. ඊළඟට අද කතා කරා බෝධිපාශික ධර්ම 37න් තාම 29යි. හොඳයි තව තියෙනවා. තව අටක් ඉතුරු කරන් තමයි මම මේ කතා කරන්නේ. මොකද මට මෙහෙම කතා කරන්න හිතුනේ මේ ලෝකේ භික්ෂුන් වහන්සේලා සාසනේ නොඑක් විදියෙන් ඉන්නවනේ. එක දවසක මම කන දේශනා වර්ග තුනක් තියේ කියලා. එක්කෙනෙක් කියන පොත විතරයි දන්නේ, එයා පොතෙන් බණ කියනවා. තව එක්කෙනෙක් කියන පොත දන්නේම නැහැ, එයා භාවනා කරලා තියෙනවා, භාවනාවෙන් බණ කියනවා. ඒ කියන්නේ භාවනාවේදී අත්දකපු දේ විතරක් කියන. හැබැයි ඒක වැඩි කල් කියන්න බෑ. මොකද හැමදාම එකම දේනේ. එතකොට ඒක අවසන් වෙනවා. පවත්වන්න බෑ ඒක. එතකොට මේ දෙකම නෙවෙයි වටින්නේ. වෙන වෙන මේ ගත්තොත් ඒක එච්චර සාර්ථක නෑ. පොතක් දැනගෙන භාවනාත් කළ කවුරු හරි දේශකයන් අහසෙන් එක් වැඩියොත් ඒක 100%ක් පරිපූර්ණයි කියනවා. අපි උදාහරණයක් ගත්ත ගංගොඩවිල සෝමනායක සයන්නාසේ ඉතා වටිනා දේශකයන් අහසෙන් කෙනෙක් වශයෙන් සහ අපේ නාවියනේ ලොකු සයන්නාසේ ගත්තා. ඉතින් මේ දෙනමග වර්තමානයේ අපි දැක්කා ඉතා සාර්ථකව මේ කරුණ කියලා දෙන හැටි. ඒකට හේතුව තමයි භාග්‍යවතුන් වහන්සේ වදාලා දේශනා කරාලු වගේ අර ඈතින්නම් බණ කිව්වේ නැහැ. දේශනාව හොඳට ප්‍රත්‍යක්ෂයෙන් තමන් අත්දැකලා ටිකක් හරි ඔක්කොම නෙවෙයි ටිකක් හරි අත්දකින්න ඕනේ. දැන් සීලය ගැන කියනකෙන සීලේ ආනිසංශ දැකලා තියෙන්න එපා. නැත්නම් කියන්න බෑනේ. එතකොට කියන්න හිතෙන්නේ නැහැනේ. දැන් සීල් රැකලා ලැබිච්ච දෙයක් නැත්තම් මේක සතුටකුත් නැත්තම් බණට කියන්න පුළුවන්ද? ඊට වඩා හොඳයි බණ ඒව නොකිය ඉන්න එක. ඒ සීල් රකින්න කියලා යෝජනා කරන්නත් බෑනේ. ඕනෙත් නැහැ. මොකද දැන් කාලේ කියනට නම් නොකිය ඉන්න එක. මොකද සීල් රකින්නේ නැහැ මිනිස්සු.
පිරිමියා ඉන්න බණ පිරිසකදී අපි බණට ගෝ සුරාපානය කිරීමෙන් අපා යනවා කියලා මේ මිනිස්සු දානි දෙන්නේ නැහැ. ඇයි හැමදාම අවසර හොඳට බොනවමු. නැත් බොරු නම් කියන්නේ කිහින් බලන්න. තැබෑරුමක් ඉස්සරහ අවසර ඉඳන් බලන්න කී දෙනෙක් කන්න නැහැ කොට මුන් බොනෝනේ. ඒ කියන්නේ මොකද්ද? සිල් නැහැ. ඉතින් හේව් පිරිමියනේ සිල් ගැන කිව්වට පස්සේ තියෙන දෙන දානෙත් දෙන්නේ නැති වෙනවා. කරන පින්කමවත් කරන්නේ නැහැ. ඒතර දුස්සීලස සීල කතා දුක් කතා. එහෙමයි දේශනාවෙත් තියෙන්නේ. දුස්සීලයාට සිල් ගැන කියනකොට ඉන්න බෑ. නයාට අඳුකොල වගේ. එයා කරන්නෙම නැති වැඩක් ගැන හාමුදුරු බණට කියනවා. ඒක ඒක මේ ගැටලුව. දැන් එහෙම වුණාට පස්සේ එයාට අකුසල සිතක් ඇති වෙනවා දේශකයන් වහන්සේ ගැන. ඒ නිසා අපි යෝජනා කරගෙන ඉන්නවා. මම හිතන් ඉන්නවා මං නම් ওই සිල් රකින්න කියලා කාටවත් නා කරන්නේ නැහැ. ඔයලා කැමති විදියට ජීවත් වෙන්න සතුටින් හැබැයි භාවනා කරා. දැන් භාවනා කරන්න කොට කවුරු තරහ වෙන්නේ නැහැ. මොකෝ එයා කට්ටි කරලත් නැහැ. තමට කරන්න හිතලත් නැහැ. මේක අලුත් දෙයක්. ඒක හොඳයි. ඒතර අපි ගැටෙන්නේ නැහැ. දැන් පැහැදිලිද? සිල් රකින්න කියනකොට සමහරු ගැටෙනවා. සිල් රකින්න එපා කියනවා සමහරු කැමති. දෙකටම ප්‍රශ්න මේ පක්ෂයි ඉන්නවා. ඔර සීලේ ඊටාම දැඩිව ගත්ත අය ඉන්නවා. ඒකවද සීලබ්බත පරාමාස අය. ඒ කියන්නේ සීලය නිසා. දැන් බලන්න මේ අතීතේ වෙච්ච කතාවකුත් තියෙනවා ඒරකපත්ත නගරාජය කියලා කෙනෙක් හිටියානේ. මේ ඒරකපත්ත කියන්නේ ඒරක කියන ගහේ කොළයක් මේ ස්වයංනාංශේ වඩිනකොට ගඟක ඔරුවක අල්ලන් ගිහලා කැඩලා තියෙනවා. දැන් ඒක යම්කිසි සුළු වරදක්. උපසම්පදා භික්ෂුවන්ට වරදක් වෙනවා පොඩියට ලොකු වට නෙවෙයි. ඒක දෙසා ගන්නත් පුළුවන්. ඒක ලොකු මේ ප්‍රශ්නයක් නෙවෙයි. මිනීමරුමක් නෙවෙයිනේ. ගොලයක් ඇඩුවයි කියන්නේ. හැබැයි ඔකෝළුවේ තියාගෙන ගියා සැකෙන්. දෙසා ගන්න බැරුණානේ කියලා සැක කිරීම ඊට වඩා වරදක්. එවත්ත වරදක් වුණාද නැද්ද කියලා සැක කරන එකත් වරදක්. හරිද? විනය දැනගෙන උපසම්පදා වෙන්න උපසම්පදා රකින්න බැ නැත්තම්. දැන් උපසම්පදා රකින්න දෙයක් නැනේ. පරාජික හතරවත් දන්නේ නැති කෙනා එවත් කරගන්නවා. එතකොට යාට කරන්න දෙයක් තව නැහැ. අර පොඩි දේවල් ඒ කියන්නේ තියෙනවා මේ කුද්දක වල තියෙනවා කන්දක වල කුද්දකනේ කන්දක වල කන්දක දෙකක් තියෙනවා මහාවග්ගපාලි කන්දක වර්ග කොටස් දෙකක් මහාවග්ගපාලි චුල්ලවග්ගපාලි. එතකොට මහාවග්ගපාලි කන්දක 10ක් තියෙනවා චුල්ලවග්ගපාලි කන්දක 12ක් තියෙනවා. මේවා කියවන්න තියෙනවා උපසම්පදා වෙන කෙනා. දැන් ඉතින් අපි තුම 80 විතර පැල උපසම්පදා කරනවා කියලා. එයා කියවන්නේ නැහැ මේ හොඳේ. එයා සන්තෝෂයෙන් ඉන්න මං උපසම්පදා වුණා. එයා සන්තෝෂයෙන් අපවත් වෙනවා. ඇයි රකින්න සරන් සීලයක් යාර ඇත්තෙන් නැහැ කොහොම ප්‍රශ්නෙකුත් නැහැ. එහෙම තියෙනවා. දැන් ළඟදී අපි දැක්ක එහෙම රෝදපුටුවෙන් අරන් ගිහලා ඒ සයන්නාස කෙනෙක්ගේ තාත්තා කෙනෙක් මහාන කරලා රෝදපුටුවෙන් අරන් ගිහලා උපසම්පදා කරා. ඒතර ඒ පින්වත් භික්ෂුවට ප්‍රශ්නෙකුත් නැහැ. දැන් ওই උපසම්පදාව ගොඩාක් ප්‍රශ්න තියෙන තරුණයට. තරුණයට තමයි හරියට කරන්න ගියාට පස්සේ ප්‍රශ්න වැඩි. එතකොට ඒක හිතන්න ගියාට පස්සේ ඔළුවටත් බරක්. සමහර අය කරන්නේ ඔබ දමල ගහලා යනවා ඊට පස්සේ. කරන්න බෑ කියලා. ඉතින් ඔයගේ තියෙනවා. ඒ නිසා එවැනි කාලයක අපි මේ ඉන්නේ. ඒ නිසා මේ සත්‍යයර කෙලෙස් අධිකයි. ඒ නිසා සීලය කියන එක දැඩිව ගන්න ගියොත් එහෙම අමාරු වෙටනවා. ඒ නිසා හිත සංවර වෙන විදිය වැඩපිළිවෙලක ඉස්සෙල්ලේ දුන්නා නම් හරි. මම මේක යෝජනා කරනවා. ධම්මජී ලොකු සංසි නිතරම කියන්නේ හොඳට සතිමත් වෙන්න සමාධිමත් වෙන්න. සති සමාධි ඥාන වැඩෙනකොට ඉබේටම අසංවරකම නැති වෙනවා. දැන් බලන්න භාවනා වැඩ කෙනෙක් ගැන සිල්පද එකින් එක නොගෙන එයාගේ ඉරියව් වැවතුම් පැවතුම් කතා බහ දිහා බලන්නේ එයා කොච්චරම සංවරද කියලා. එයා උසුළු විසුළු කරන්නේ, අනුන්ට රිදවන්නේ යන්නේ, ඇඟිල්ලෙන් අනින්නේ, නටන්නේ නැහැ. එයා අවිදින්නේ සංවර, කතා කරන්නේ සංවර. කවුද මේ සමාධි වැඩුව කෙනා මම මේ කියන්නේ. දැන් සමාධි වැඩුව කෙනා අඳුන ගන්න ලේසිම ක්‍රමේ තමයි කලින් කතා කරලා ගොඩක්. දැන් කතා කරන්නේ නැත්තම් අපි ළඟ ඉන්න කෙනෙක්, අපි දන්න කෙනෙක් හොඳේ. අපි අතරම ඉන්න කෙනෙක් කියන්නකෝ. එතකොට අපිට තේරෙනවා මේ මෙයා මේ කලින් හිටපු එක්කෙනා නෙවෙයි දැන්. මෙයා වෙනස්. ඇයි හේතුව? එයා වෙනස් කරේ මොකෙන්ද? සමාධියෙන්. නැත්නම් ආයි ගමන අසංවරයි, කතාව අසංවරයි, සිවුරු පෙරවීම අසංවරයි, හැමදේම අසංවර වුණා. හේතුව තමයි සමාහිත බව නැති බව. නැතිකම් වික්ෂිප්ත බව. දැන් වික්ෂිප්ත හිතක් තියෙන එක්කෙනාගේ වචන වික්ෂිප්තයි. ක්‍රියාකාරකම් වික්ෂිප්තයි. මිදුලක් අතු ගාන දුන්නොත් පහුරු ගාගෙන යනවා. ඒ කියන්නේ කොළ ටිකට ඇනගෙන යන සමහරට. මේ රටාම දින්නේ නැහැ කියනවා. මේ ආචාර්යයන් වහන්සේ රඳුන ගන්න ක්‍රමේ විසුද්ධි මාර්ගය කියනෝනේ. වික්ෂිප්ත චරිතය තියෙන කෙනා එහෙම තමයි. සද්දා චරිතය තියෙන කෙනා ලස්සනට අමදිනවා කියනවා. ඉතින් මේ අමදින හැටි බලලා ඇවිදින ක්‍රමෙන් ඇවිදින්නේ කොහොමද? කකුල පිහිටන හැටි.
කන කෑම වර්ග වලින්. ඒ පැණි රස වැඩියෙන් කන්න කැමති රාග චරිත සහ සද්ධා චරිත තියෙන අය කියලා කියනවා. ඒ දෙක වෙන් කරගන්න අමාරු එක පාරට. දෙකම සමාන ලක්ෂණ. රාග චරිතයට ලක්ෂණ සමානයි. ශ්‍රද්ධා චරිතයට ලක්ෂණ සමානයි. එයාව අඳුනගන්න වෙන්නේ මෙයා සද්ධාවද රාගද වැඩි කියලා ඇසුරු කරනවා. අර කන බොනේ වගේ තරබ් බෑ. දැන් කටුක දේවල්ම කනවනම් ඇඹුල් දේවල්, සැර දේවල්, ද්වේෂී චරිතයේ බව සඳහන් වෙනවා. තියෙන ශුද්ධි මාර්ගනේ මගෙන් අහන්න එපා මං කොහොමද කිව්වේ කියලා. පොතේ තියෙනවා. හොඳට ඕන නම් තව බලන්න ආසන නම් චරිත අඳුන ගන්න ඕන නම් විසුද්ධි මාර්ගයේ පොත පෙරලාගෙන ඒකේ තියෙනවා කර්මස්ථාන නිර්දේශය කියලා තුන්වෙනි කොටස. එතනදී ගැඹුරු නෑ. ඒ චරිත හයක් තියෙනවා. ඒ හයට ගැළපෙන චරිත ලක්ෂණ මොනවාද කියලා පොතේ. ඒක 100% නෙවෙයි යම් අර දිවස් පරචිත්ත විචාරණ ඥාන නැති ආචාර්යයන් වහන්සේ කෙනෙකුට තමන් ළඟට එන කර්මස්ථාන ගන්න එන ගෝලයේ අඳුනාගෙන කොහොමද එයාට ප්‍රතිචාර දක්වන්නේ කියලා එතන තියෙන්නේ. ඒක ගුරුන් වහන්සේට තමයි කියලා තියෙන්නේ. එතන පැහැදිලි වෙනවා මේ වගේ චරිත තියෙනවානේ. ඒතර රාග, ද්වේෂ, මෝහ, සද්ධා, වික්ෂිප්ත, පඤ්ඤා. ගොඩක් අය කැමති මම සද්ධා චරිතයක්, එක්ක මම ප්‍රඥා චරිතයක් කියලා කියන්නේ. මම රාග චරිතයක්, ද්වේෂ චරිතයක්, විතරක චරිතයක් කියන කවුරුවත් කියමති නෑ. හැබැයි කඳුන ගන්න කවුද දැනගන්න ඕන? ගුරුවරයා දැනගන්න ඕන. දැනගෙන යාට ගැළපෙන කමට අහන ඕන දෙන්න. දැන් රාගේ වැඩි කෙනාට මෛත්‍රිය දුන්නොත් ඒක තවත් වැඩි වෙනවා. ඇයි ඇලෙන්න බලන් මනින්න හැමදෙස්සෙම? ඇලෙන්න බලන් ඉන්න කෙනාට සුවපත් වේවා කියලා කරන්න ගත්තොත් තවත් වැඩිපුර ඇලෙනවා. දේශයේ තියෙන එක්කෙනාට දෙනවා අසුබේ. සෙමට දෙනවා පිටට හරියන්නේවා. ඒක හරියන්නේ නැහැ. එතකොට රාග චරිතයට දෙන්නේ සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය ක්‍රමය මම කියන්නේ බුදු කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය අද කාලේ හරි සාමාන්‍ය කර්මස්ථාන දෙන සවනස්කේන්ට හරි දෙන්න වෙන්නේ අසුබේ තමයි. එහෙමනේ සාරිපුත්‍රයන් වහන්සේට අසුබේ දුන්නනේ. සවර්ණකාරක දරුන්ට. ඉතින් මාස 3ක් අසුබේ වඩන සමාධි මාත්‍රෙ ඉන්නේ නැහැ. එන්නේ සමාධියක්වත් නැහැ. ඊට පස්සේ බැරිම තැන එක්කගෙන ගියා භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ ආ එන උඩේ තියලා යන්න හවසෙක් යා. භාග්‍යතුන් හැදුන නෙළුම් මලක් මවල ලස්සන පැනුත් බේරෙනවා එකේ. පැන් බේරන රතුම් ලෙනුම් මලක්. ගිහිල්ලා ඉන්දුව වැලිගොඩේ. ඉන්දගෙන අවු වැටෙනවා ඒක දිහා බලන් හිටියා. නෙළුම් මල ලස්සනයි පාටයි. එයා කලින් සරණකාරයෙක්නේ රත්තරන් හදන කෙනෙක් මම දැකලා නැහැ ලොකුවට ඒවා. නමුත් ඒක කියන රත්තරන් පුළුස්සනකොට දැල්ලක් පිට වෙන රතු පාටට. පුළුස්සන වලින් පුච්චලා ඒක දිය වුණාමනේ රත්තරන් වලට වක් කරන්නේ. ඇඩ හදන්නේ. එහෙම පුච්චනලා දැකපු දැල්ල තමයි හිතේ තිබිලා තියෙන්නේ. නෙළුම් මලත් ඒ වගේ රතු පාට. එහෙම මානසිකාර කරලා සතුටින් ඉන්න වෙලාව සමාධිය ආවා. එතකොට මල පරවෙන්න ගත්තා. ආ දැක්ක ලස්සනට තිබිච්චා පරවෙනවා. විපරීත වෙනවා. අනිත්‍ය ධර්මයේ තේරුණා. තේරෙන පින තියෙනවා. දැන් අපිත් ඕන තරම් මල් පරවෙනවා දැකලා තියෙනවා. අපිට රහත්ු නෑ අපි. නෑ. අපිට එතෙන්ට අවශ්‍ය ඉන්ද්‍රිය බල ධර්ම පාරමිතාව පුරුදු වෙලා නෑ තාම. අපිට කොච්චර මල් පරවුණත් ප්‍රශ්නයන්නේ අපිට නම්. හැබැයි ඒ ශ්‍රාවකයාට පින තිබුණේ සසර පුරුදු කරලා තිබුණේ චරිත ලක්ෂණය තිබුණේ ඒ වගේ ලස්සන දෙයක් දැකලා රහත් වෙන. ඉතින් ලස්සන දේවල් බල බල ඉන්න ආසයට මේ අසුචි අරෝමය පෙන්වලා හරියන්නේ නැහැ නිවන් දැකපන් කියලා. එතකොට තූ තූ කීකේ දුවනවා. ඒක නේද හරි අමාරුයි. බුදු කෙනෙක්ට විතරමයි මේක හරියටම කියන්න පුළුවන්. අනිත් අය අර අඳුර ඇතපත ගාලා අල්ලලා දෙනවා. හිතලා කියලා දෙනවා. නැත්තම් මුළු කමටහන් විස්තරේම දැන් පාවොක් භාවනා මධ්‍යස්ථානට යනවා නාවියනේ සොයන්නාසල ඒ අයට සියලුම කමටහන් දෙනවා වඩා. මේ පොතේ තියෙන 40 කර්මස්ථානය සමත ඒ 40ම වඩන්න දෙනවා අවුරුදු ගණක් ඉන්නවා. ඊට පස්සේ තමයි තෝරගන්නේ කියන හොඳ එක. හොඳ පණ ගිහින් ඉති. වයස තිබුණොත් හොඳයි. නැත්නම් තමන්ට ගැළපෙන කමටහන් තමන්වත් තෝරගන්න. මට මේකයි හොඳ කියලා. ඉතින් අර ඔක්කොම වඩලා ධ්‍යාන දක්වා වඩන්න කියනවලු. ඉතින් ධ්‍යාන වැඩෙනවා නම් වඩයි නැත්තම් නිකන් ඉඳි. ඔය කිය හිතන්නේ යන හැමෝම භාවනා කරනවා කියලාද? නෑ. බෝඩ් එක ගහනනේ අපි භාවනා වැඩසටහනට යනවා කියලා ගියාට හැමෝටම වැඩෙන්නේ නැහැ. හොඳ යනවා තමයි. ඉතින් ආපු මෝඩකමනේ කියලා ඉන්නවා ඊට පස්සේ. හැබැයි ඉතින් හොඳකුත් තියෙන උදේ දානෙන් නිකන් ගිහියට මං කියන්නේ අපිට මොනවද නිකන්නේ? අපිට ගානකුත් නැහැ දැන් දානෙ ගණන. නමුත් ගිහියට තියෙන හරි සතුටක් තියෙන මොකද හැමදාම කඩෙන් බඩු ගෙනල්ලා බත් කෑපුව එකනේ මෙච්චර දවස්. දැන් මේ දවස් 10 කීයක් දුන්නත් පාඩු නැහැ. සල්ලි දුන්නක් කමන්නේ නැහැ මොකෝ නිකන්නේ කන්න දෙන්නේ. නොමිලේ හදලා දෙනවනේ. ඒක ලොකු දෙයක්නේ. සාමාන්‍ය ඔය මධ්‍යස්ථානයකම 5000ක් 10000ක්වත් සමහරු දීලා යන්නේ. නිකන් යන්නේ නැහැ. මොලේ තියනවනේ ඒක කරනවා. ඇයි හේතුව? ජල විදුලිය පරිහරණය කරලා කෑම
එතකොට ඒ ගාන එතන 1000 කවත් 1000 නෑ. එහෙම නෙවෙයි සද්ධාවන්ත 5000 10000 දක්වා දෙන අවස්ථා තියෙන. ඇයි මේක තවදුරටත් පවත්වාගෙන යන්න කියලා දන්නේ. දැන් වෙනසක් දැන් භාවනා වැඩුණා හෝ නැත මම දැකපු දැන් වල මම කියන්නම්. හොඳ කෑමක් තියෙනවා. උදේ කෑම තියෙනවා. දවල් කෑම තියෙනවා. ගිහි ඇත්තන්ට නම් හවසක් තියෙනවා අතුරුපසක්. අපි ඉතින් ඒක දිහා බල බල අපි භාවනා කරන වෙන කරන් දෙයක් නැහැ. අපිට දෙන්නේ නැහැ නේද? ඔව් ගිලම්පස අපිට තියෙන තේ කහටයි මොනවා හරි අර කට්ටියට කිරි පිටි දෙනවා. ඔව්. ඉතින් අර පැවිදි වීමේ ආදීනව කියලා අපිට හිතන ඒ වෙලාවට. ඇයි පේන්නේ බොන්නේ? ඔව්. ඉතින් මොනවා හරි තව කෑමකුත් දෙනවා අපන්නත්. ඒක තියෙනවා. සිල් ගන්න අමාරු අයට. අමාරු සිල් සමාදන් වෙනවා. එතකොට දෙන්නේ නැහැ. ඉතින් මේකයි தත්තේ. දැන් වැඩුණත් නැතත් දැන් මොකක්ද උනේ? දවස් 10ක විවේකයක් හරි ගත්තයි කියලා කියන්න පුළුවන් කෑමස් සමග. අනෙත් එක ගෙදරදී තරම් පෞසිද්ධ වුණෙත් නැහැ කියන එක තියෙනවා. ඉතින් එවැනි මධ්‍යස්ථාන තියෙනවා. ඒව හදලා තියෙන පිළිවෙලකට. ඒවට ගියාම අපිත් පිළිවෙල වෙනවා. මොකද ඒ කාමර තියෙන පිළිවෙලකට. ඒවයි දැන් ගෝයන්ක තුමාගේ මධ්‍යස්ථාන වල විශේෂත්වය තමයි සැප නැහැ. සැප අඩුයි. ඒවයි මදුරුවන්ට මදුරු දඟර අපි ගෙනියන්න ඕ. මදුරුව දඟරෙත් තරම් එන්නේ නැහැ. එයා තුඩ අරන් ගල විදින කෙනෙක් නේ. අපි තමයි දඟරේ පත්තු කරගන්නේ. හරිද? නැත්තම් මදුරුව කකා තමයි ඉන්නේ. ඒව දැනගෙන යන්න ඕනේ හෙට යනවනම්. AC නෑ, ෆෑන් නෑ, මුකුත් නෑ. නාන්න ඕන නම් වොෂ්රූම් ටිකක් තියෙන ඒවයි මේ ටයිල් අල්ලලා හොඳ කොමඩ් දාලා ඒව මේව නෑ. හරිද? සරලම විදිහට තමයි මේ පහසුකම් හදලා තියෙන්නේ. මොකද ඒක එතුමාගේ සංකල්පය ඒකයි. වැඩි සැප දුන්නොත් වැඩ මේ වැඩේ වර්ධිනවා කියලා. නිින්ද යනවනේ. ඔව් හොඳ කොට්ටක් නෑ. හොඳ කොට්ටයක් ඕන නම් මල්ලේ දාන යන්න කොට්ටේ. ගෙදරින් දාගෙන කොට්ටේ තියෙනවනේ. ඒක අරන් යනවා අර අරේටත්. එහෙම යනවනම් එතකොට ඒක තමයි විස්තරිතන. ඊට වඩා දෙයක් නැහැ. සැතපෙන්න වෙලාවක් ලොකුවට දවල්ට නැහැ. රාත්‍රී විතරයි තියෙන්නේ. එතකොට එතන වෙන වෙනම තමන්ට කාමර තියෙනවා. ඒවට වෙලා පොඩි වෙලාවක් ඉන්න ලැබෙන දවල්ට නම් අනිත් හැම වෙලාවකම භාවනා ශාලාවේ භාවනාවට වාඩි වෙන්න අවශ්‍යයි. ඉතින් බලන්න මේ කොච්චර හොඳයිද මේක. එක අතකින් වැඩුණත් නැතත් ගිහින් ඉන්න එකත් ඒ වගේ තැනක. හරි එහෙම ගියාට පස්සේ හැමෝටම වැඩෙන්නේ නැහැ කියලානේ මම කියා කිව්වේ නේද? බුරුමේ ගියත් බුරුමේ මොකෝ වෙන විශේෂ ශක්තියක් තිය අපිට භාවනා වැඩෙන්නේ නැහැ. ඒක විශේෂත්වය එහි කර්මස්ථාන දෙන ආචාර්යවරු ඉන්න එක තමයි විශේෂත්වය. ගොඩක් අය භාවනා කරන දහස් ගණන්. ඒකයි විශේෂත්වය. එතකොට අපිටත් හයියක් වෙනවා අර කට්ටියත් කරනවා අපිත් කරන්නේ. දැන් මේ මධ්‍යස්ථානකට යන එක භාවනා වැඩසටහනකට යන ගිහි කෙනෙක්ට වටින්නේ එකනේ. ගෙදරදී කරන්න ගියොත් ඒතං ඒවම් මේ සුතං කියලා පිරිත් කියලා තුන් සූත්‍ර කියලා කරණීය මාත කුසලේන කියලා ඊවසේ පොඩ්ඩක් යන්තම් සන්තම් භාවනා කරනවා යන්තම් සන්තම් හරිද පොඩ්ඩක් විනාඩි 5ක් හෝ උපරිම 10යි 15යි කියන්නකෝ ඊට වැඩි ගිනියනවා රැට මේ භාවනාවෙම සී වෙනවා දැන් පරිප්පුද මොනවද අද කැමරට තියෙන්නේ කෙල ගිල ගිල තමයි නැගිටින්නේ ඒ ගෙදර නින්නේ ගෙද තමන්ගේ ගෙදර තමන්ට ඕන විදියට. ඒතර එද ගැන්නි තෙද ගැන්වීමක් නැහැ. අනිවාර්යෙන් පැයක් ඉන්න ඕනේ මෙතන. එහෙම කන්නේ නැනේ. ඒක නිසා හීන වීරිය ඇති වෙලා නැගිටිනවා. වැඩි වෙලා භාවනා කරන්නේ නැහැ. නිින්ද යනවා. ඒතර වගේ විශේෂ තැනකට යනකින් ගිහි කෙනෙක්ට තියෙන වාසිය තමන්ගේ දිනචරියා වෙනස් වෙනවා. නැවුම් වෙනවා. අනිත් අය කරනකොට තමන්ටත් කරන්න හිතෙනවා. සමහර සවින්නසල විලින්න එතනට භාවනාවට. සිල්මෑණිවරු විලින්න. ඒ ඇත්තන් දිහා බලලා තමනුත් හැදෙනවා. සහ අර කියන පිළිවෙල හැදෙන ඇත්තටම. ඒ පැය ගාන වරින් වර පැයෙන් පැය වාඩි වෙන්න පුරුදු වෙනවා. හරි කොහොම හරි කමන්නේ වැඩුණා කියන්නේ කොහෙනම්? වැඩුණා කියන්නේ මොකද්ද? සමාධිය වැඩුණා. විපස්සනාව වැඩුණා. එතකොට යාගේ අර යම් තාක් නිවන් මඟ සාර්ථක වුණා. එකපාරින් සාර්ථක වුණා නේ එකපාරක්. ඊට පස්සේ යා නැවත හිතන මම නැවත දවසක් නවත වාරයක් දවස් 10ක් මම මේකට එනවා. දැන් ඒ ගෝයන්ක මධ්‍යස්ථානවල දවස් 10ව 5ක් 6ක් විතර ගියාම මට මතක හැටියට දවස් 20කට එන්න දෙනවා. ඉතින් දවස් 10කුත් ඉන්න බැරි මිනිස්සු කෙනාට තිය 20කට. අර 10ේ පන්ති පාස් කරපු අයට කියනවා එන්න කියලා දවස් 20ට. ඒ 20ේව දෙකක් විතර කරගත්තු අයට කියනවා එන්න කියලා දවස් 30ට. දවස් 30 කීපයට ගියාම දවස් 45ට. මම හිතන ඔය ටික කරාට පස්සේ නවතින්න ඉඩයි පැතිවල ගිහිල්ලා. නේද ගෙදරක් නැහැ වගේ 45ක් එක කියන්නේ නේද ගෙවලුත් වහලා දාලා අනුන්ට දේපල බාර දීලා ඔහොම මහණ වෙන්න පුළුවන් 45 කරගත්තා කියන්නේ පැවිදි වෙන්න සුදුසුකම් ඇති වෙනවා ඒක ඒ මධ්‍යස්ථානය මම දන්න වාර තමයි ඒකනේ ඔයට යන්නේ ඔබ දුපහන යන්නේ ඒක හොයන් ආව ඔන්න තියෙනවා
මම ඉතින් ඔය කියන වාර 5 10 මං යන්නේ නැහැ ගිහිල්ලා නැහැ ඇත්ත ඔය මං 10 ගිහින් තියෙන දවස් මට ඉන්නත් බෑ මැඩ තියෙනවා මේ පේරෝනේ තත්ත්වේ ගියොත් එහෙනම් මොකද වෙන්නේ ගෝලියෝ ටික කලකිරෙන අපේ සාන්න අපි ළඟ නැහැ ඔය හේ මෙහෙ විදිනව රවුම් ගහනවායි කියලා ඒක නිසා ඒ දවස් 20කට යන්න බෑ කොයි වෙලාවකවත් 30ට යන්නම් බෑ 45ට බෑ අවශ්‍යත් නැහැ පැවිද්දෙක්නේ එතකොට අපිට අපේ ආරන්නේ ඒ විවේකේ තියෙන නැත්තේ නෑ හරිද එතකොට අපි මේ කියනවා අපි යනවා යම් යම් තැන් වලට ගිහිලා අර ආභාසයන් ගන්නවා අත්දැකීම් ගන්නවා අපි ළඟට යම් කෙනෙක් පිහිට හොයන් આવොත් එයාට මොන ක්‍රමයකටද මේක දෙන්න ඕන ගොඩින් නැත්තම් මඩින් එහෙම දැනගෙන ඉන්න එපා ක්‍රම දෙක තුනක් දැනන් ඉන්න ඕන ඊළඟට නිස්සරණ වනේ ක්‍රමය එහෙ තියෙනවා ආනාපාන සතිය මුල් කොටගත් මහාසි විපස්සනා භාවනාව තියෙන්නේ එකෙදි අර කියන විදිහට මතු කර ගන්න ඕන සංවේදනාවත් ඊළඟට සතිය අවදි කරගෙන මේ සියලු මරමුණු දෙස අවදිමත්ව බලා සිටීමක් තියෙන එක ඉච්චර ගැඹුරු නැහැ මුල් හරිය හරිම සරලයි ඕන කෙනෙක්ට කරගෙන යන්න පුළුවන් එතෙන්දි අරකට වඩා වෙනස් මොකද වෙනස පහසුකම් තියෙනවා ඒ මධ්‍යස්ථානයේ හොඳට පහසුකම් ටික තියෙනවා ඉතින් පහසුකම් තියෙනවා කියවර පස්සේ කට්ටිය යන්න බලනවා හොඳට තියෙනවා හරිද ඉතින් අවශ්‍යම නම් ගිහිල්ලා බලන්න පුළුවන් මොනවද තියෙන්නේ. සියල්ල තියෙනවා. අඩුමතරම මදුරුවෙට්ටත් එන්න විදියක් නැහැ. ශාලාවට. මදුරන්ට ලොකු දැල් ගහලා තියෙනවා. මදුරුවන්ට චූටි දැල් ගහලා තියෙනවා. ඒ තරම් ඒ සයනසල පහසුකම් දීලා තියෙනවා. හොඳට භාවනා කරගන්න. සක්මන් කරන්න සක්මන් මලුත් වෙනම තියෙනවා. එතකොට ගෙනට වාඩි වෙලා භාවනා කරන්න අපහසු වුණොත් සක්මනට යන්න පුළුවන්. හැබැයි එතන වෙන් කරලා තියෙනවා සක්මන් වෙලාව මේ පැයය පරියංග වෙලාව මේ පැයය කියලා. මේ සමහර අය පරියංක වෙලාවේ සක්මන් කරනවා ඊට පස්සේ සක්මන් වෙලාවේ පරියංක කරනවා ඒක ඉතින් ඒක වැටහිච්ච හැටි කරන්න දෙයක් නැහැ ගහන්නේ අනිත් එකේ ගුරුසායනදල කෝටු වරන් එන්නේ නැහැ කොහෙවත් බලන්නවත් ඒක තනි කර හරක් ටික වගේ අතහැරලා තියෙන්නේ ඒ අතහැරලා තියෙන්නේ තොපිට ඕන නම් තොපි නිවන් දකවල අපිට ඕනට නෙමෙයිනේ ආවේ එක කරගන්න නම් එහෙනම් සිල් රැක සිල් සමාදන් වෙලා සිල් රැද්ද දාගෙන බොරු කරන්න බෑනේ එක්ක භාවනා සම්මය පරියංකෙන් ඉන්න ශාලාවේ එක්ක සක්මන් මළු වලට ගිහිල්ලා එහෙ සක්මන් කරන්න ඕන. දැන් සක්මන් කරන ඇදී බලන් ඉන්න එකත් භාවනාවක්ද? වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ. එයාට ඒක වැඩෙනවා වෙන්න පුළුවන්. එතකොට අනුන්ගේ මේ ඇවිදින විදිය බලන් ඉන්නකොට විපස්සනා වැඩෙන ඇත් ඉන්න පුළුවන්. එතකොට අහන්න බෑ තමුන්නාසේ ඇයි අපි දිහා බලන්නේ? නෑ මට බලා සිටින්න හිතුණා. මේ සක්මන් කරන විදිය දැක්කම ඒකත් භාවනාවක්. අර ඒ වගේ හරි නිදහස් පැවැත්මක් තියෙනවා නිස්සරණ වනේ. හරිද? ඒක තෙන්දි නීති රීති ලොකුවට දාලා මිනිස්සු හිර කරලා එහෙම මොකුත් නැහැ. හැබැයි අර කියන දුරකථන අයින් කිරීම හැමතැනම තියෙනවා. කතා කරන්න එපා කියන එක ඔය හැම ඕනම මධ්‍යස්ථානයක තියෙන ඔය දෙක අනිවාර්යයි. එහෙනම් ඔය ටික තියෙන තැනකට යා යුතු වෙනවා. මොකද යන්න ඕනේ කියන්නේ ඔය gederin නේද මම යෝජනා කරන්නේ පැවිද්දොන්ට ආරණ්‍යයක් තියෙනවනේ. යාළට 아무තුවෙන් තව යන්න දෙනා නැහැ. මෙතන ඉඳගෙන මේ කටයුතු කරගන්න කවුරුත් ඉතින් දැන් මෙතන ඇවිල්ලා කියන්න එපා පිච්චන්න ඕනේ කියලා. අවශ්‍ය නැහැ. ඒ අවශ්‍ය කාලසටහන අපි මෙහි හදලා දීලා තියෙනවා. කරගෙන යන්න ගෙදර ඉන්න කෙනට මේක හරි වටිනවා මොකද මෙහෙම වෙනම දවස් 10කට එළියට ගියොත් කොච්චර වටිනවද ඇත්තටම අර මාර දිව්‍ය පුත්‍රයෝන්ගෙන් බේරලා හිටියා වගේ මාර දූතිකාවන්ගෙන්නේ ගෙවල් වල ඉන්නෝනේ මාරයෝ ඉන්නෝ මාර දූතිකාවෝ ඉන්නෝ ගැලවෙන්න දෙන්නෙම මාර පැටවෝ ඉන්නෝ දෙන්නෙම නැහැ දැන් සමහර ආචිල මෙහෙවිල භාවනා කරලා ගෙදර ගිහින් භාවනා කරාලු කරනකොට පොඩි කොල්ලෙක් ඇවිල්ලා මේ ඇස් අරිනවලු ආචි මැරිලායි කියලා ආච්චි වාඩි වෙලා මැරිලා දැන් ළමයා බය වෙලා පොඩි ළමේ චූටි කොල්ලා ඉතින් ගිහිල්ලා මේ ආච්චිගෙන් ඇස් බලෙන් අරිනවා ආච්චිට ඉතින් භාවනා කරන්නත් නැහැ ඇයි හේතුව යා නොමනා තැනකට ගියා ඒ නිසා මිනිස්සුන්ට භාවනා කරන්න ඕනේ කියලා සංකල්පයක් එන්න නම් දුක තියෙන්න එපැයි දුක නැති කෙනෙක් අපි යෝජනා කරන ඔය කොළඹ රටේ රාත්‍රී සමාජ ශාලා වලට යන ආස්වාද ගන්න කෙනෙක් අපි කියනවා ඔයා භාවනා කර එයාට පුළුවන්ද එයා ස්ත්‍රී රූප හොයන පුරුෂ රූප හොයන ස්ත්‍රීන් සමග ඇසුරු කරන පුරුෂයොත් එක්ක බහුල වශයෙන් ඇසුරු කරන ස්ත්‍රියක් නම් බේබදු කෙනෙක් නම් එයාට මේක වැටහෙන්නේ නැහැ එකපාරට. හැබැයි එයාට පිළිකාවක් හරි මොන හරි දරුණු රෝගයක් හරි හැදුනොත් යම් දවසක ඒ ආස්වාද නැති බව තේරෙන දවසට තමයි එයා හැරෙන්නේ භාවනාවට. අර කාම සුකල්ලිකාණු යෝගේ ඉන්න කෙනෙක්ට කොහෙත්ම භාවනාවට වැටෙන්න බෑ අමාරුයි. මොකද එයාට ඒක තේරෙන්නේ නැහැ. එයාට ඒක වැඩකුත් නැහැ. ඒක කියා දෙන්න කල්යාණ මිත්‍රෝ ඒ සමාජ ශාලාවලදී හම්බ වෙන්නෙත් නෑ. ඒ තැබෑරුම් වලදී හම්බ වෙනවද කල්යාණ මිත්‍රී කවදාවත්? හම්බ වෙන අඩුයි. ඇයි ඉතින් බේබද්ද එක්ක යන්නේ නැනේ බණහන්? බේබද්දා ඉන්නේ හැමදෙස්සෙම තැබෑරුමේ නේද? සමාජ ශාලාවල් වල
ඒ වගේ තැන්වලනි බණහන කට්ටිය කොහෙද ඇත්තේ? පන්සල්වල ආරණ්‍යවල තැන් දෙක වෙනස්. එතකොට ඒ තැන් ඇසුරු කරනකොට තමයි අපිට ධාතු වලට ගැළපෙන පුද්ගලෙක් හම්බෙන්නේ. ඒකනේ ආච්චිලා හොඳ කසාද හොයාගන්න ළමයින්ට එන්නේ පන්සල්. දැන් දූට මනමාලයක් වෙනකොට බලන කවුද කොල්ලෙක් පන්සල් ලවිත් තියෙන්නේ. එතකොට සිල්ගත් දවසේ හරි කාර්ය නැහැ. ආච්චි මොකද කරන්නේ? යෝජනාව දාලා බලනවා. නිෂ්ප්‍රභා වෙන්නත් පුළුවන්. මොකද ඊට කලින් මොනවාරි වෙලා තියෙන්න පුළුවන්. කසාද වැඳපු කෙනෙක් වෙන්නත් පුළුවන්. දැන් මෙයා බලනවා ඇත්ත ඉතින් කතාව හරි. හොඳයි ඒකත්. හොඳ මනමාලයක් හම්බ වෙන්නේ කොහෙට ගියොත්ද? සිල් ගන්න දැනකට ගියොත්. භාවනා අඩසටහනකට ඔය දන්නේ නැති වුණාට ඇත්තටම ඉතින් ඒවයිදී හරියට යාළු වෙනවා කට්ටිය. ඔය භාවනා වලට එහෙම ගියාම පිරිමි උපාසක මහතුරු ගෑනු උපාසකම්වලගේ නම්බර ඉල්ල ගන්නවා. මොකටේ නම් යායනකොට මමත් එන්න භාවනාවට. ඊට පස්සේ දෙන්නම භාවනාවට එන්නේ වෙන කොහේ හරි යනවා. එහෙම වැඩත් වෙනවා හොඳේ. ඒවා මේ ප්‍රසිද්ධේව නෙවෙයි කවුරුත් කියන්නේ මට අහුවෙලා තියෙන එක මම මේ කියන්නේ. මම බලන් ඉන්නවනේ වෙන දේවල්. එතකොට විය යුත්ත නෙවෙයි වෙලා තියෙන්නේ නොවිය යුත්ත. ගියේ භාවනා කරන්න. අන්තිමට සම්බන්ධකමක් ඇති වුණා. ධාර්මිකව නම් ගැටලුවක් නැහැ. එමත් වෙන තැන් තියෙනවා. දැන් ධර්ම මිතුරෝ කියලා කට්ටි පිරිසක් ඉන්නවනේ. දැන් භාවනා වලට ආපු අය එකතු වෙලා නැවත නැවත ඒ සංවාසනේ යෙදෙනවා. ධර්ම කතා වේදෙනවා. භාවනා වැඩසටහනට ආයෙත් එනවා. ඒක හරි කමක් නැහැ. මම මේ කියන්නේ අධර්ම රාගයට හැරුණොත් අන්න ඉවරයි. භාවනාවත් ඉවරයි. වැඩසටහනත් ඉවරයි. ගුරුවරයාත් කපෝති. ඒ ගුරුවරයාට කරගන්න දෙයක්වත් නැහැ. පාඩු ගුරුවරයාට. ඒ ආපු ගෝලියෝ දෙන්නේම නැති වුණා. දෙන්නම නොමග ගිහිල්ලා අපිටත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒකට තහනම් කළා නැහැ ලොකුවට. නමුත් ඉතින් අර වෙනම තියෙනවා යෝගාවචරයන්ට වෙනම කොටසක්, යෝගී වරියන්ට වෙනම කොටසක්. ඒ දේශ සීමා ආක්‍රමණය කිරීමේදී දඬුවම් ලැබිය හැකි වරදක්. වරදකට හසු වුණා වෙනවා. ආක්‍රමණය කරන්න හොඳ නැහැ. ආක්‍රමණය කරන සමහර අය හොරාට ආක්‍රමණය කරනවා. අහුනොත් ඉවරයි. එදාරෑ මෙලවනවා. ඇයි හේතුව මේ ස්ත්‍රීන්ගේ නේවාසික කුටි පැත්ත ගිහින් පුරුෂේ. පැහැදිලිද? එහෙම වෙන්නේ නැහැ සාමාන්‍ය. අඩුයි වෙනවා. නමුත් වුණොත් හිතන්නේ උම්මත්තකේ පිස්සෙක් ඇවිල්ලා තියෙනවා, පිස්සියෙක් ඇවිල්ලා තියෙනවා. මොකද තමන්ගේ කුටි තියෙද අනුන්ගේ කුටි පැත්ත යනවා. ඉතින් එහෙම වුණාට පස්සේ අන්න එයාට තියෙන අර වාසනාව නැති වෙලා යනවා. ඉතින් බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මොකද අනුන්ගේ තැන් ඒවට ගියාට පස්සේ දණ්ඩනීත් සංග්‍රහයට යටත් වෙන්න සිද්ධ වෙනවා. මේ ප්‍රශ්න ඇති වෙනවනේ. ඒ නිසා බොහොම පරිස්සමෙන් වැඩ කටයුතු කළ යුතුයි කියන එක අපි සිහි කරගත යුතුයි. හරි නේ? එහෙනම් යන්නේ මොකටේ? හිත හදාගන්න. නැතු හිත නැති කර මේ විනාශ කරගන්න වෙනසෙන්ද නෙවෙයි වගේ තැන් වලට. එතකොට මම මේ කියාගෙන ගියේ ඒ තැන් වල පුදුම විදියට භාවනාවට සප්පාය වැඩපිළිවෙලක තියෙනවා. ඒ වැඩ කරන අය වුණත් හරි කරුණාවන්තයි, මෛත්‍රී සහගතයි, හොඳින් කතා කරන, සුවපත් වේවා කියන වැඳගෙන කතා කරන්නේ. හරිම හොඳයි. ඉතින් අන්න එහෙම වෙනකොට හැබැයි තව එකක් හොඳට හරි ගියා නම් තවත් හොඳයි. ආහාර සප්පාය හදලා දුන්නා නම් හොඳට භාවනාව වැඩෙනවා. මොකද සමහරට මේ ආහාර ගැන ගත්තම ඒ ගැටලුව හැමතැනම තියෙන වියදම් වැඩි නිසාද දන්නේ නැහැ. මේ ආයුර්වේදීය ඖෂධීය ආහාර පමණයි දෙන්නේ. අපි ලෙඩ වෙයි කියලා බයටත් දන්නේ නැහැ නේද? එහෙම ගැටලු තියෙනවා. ඉතින් ඒක තෙන්දි තමයි පොඩ්ඩක් ගැටලුවක් තියෙන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේ ආහාර සප්පාය අගය කොට සලකලා තියෙනවා. ඉතින් මේම කරන්න අමාරුයි. ඉතින් වෙනම ගාණක් දෙන්න වෙන එකට එමුනොත් මට අවශ්‍ය මේ කෑම කියලා දෙන්න වට්ටෝරුවක් දුන්නොත් ඒක වෙනම වියදම් කරන්න වෙයි. එහෙම අමාරුයි. එහෙනම් දැන් කරන්නේ කෑමත් අමතක කරලා සංසාර දුකින් මිදෙනවා කියලා අදිෂ්ඨාන කරගන්න ඕනේ. මේ විශේෂයෙන් මානසික ආතතිය පීඩනේ වැඩි වෙච්ච අය බහුල වශයෙන් මෙවැනි වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. විශේෂයෙන් තරුණ කාලේ ඉන්න අය. වයසක අය නම් ගෙදර පීඩනේ වැඩිකමට එනවා. ළමයි බලලා ඇති වෙලත් එනවා ආච්චිල එහෙම බේරෙන්න බෑ කියලා. ප්‍රශ්න මොනව හරිම තියෙන. සමහරුන්ට වැඩක් නැති නිසාත් එනවා. ගෙදර නිකන් ඉන්න කම්මැලි ඉන්න පොඩ්ඩක් ඇවිච්චන්නා වගේ. එහෙමත් හැබැයි ඔක පළදරන්නේ කාටද? දුක දැනිච්ච එක්කෙනාට. එයා පුදුම වීරයකින් මේ වැඩසටහනේ භාවනාව යෙදෙන බව අපිට පෙන්ලා දෙනවා. මේ ගොඩක් කරන අය අතරත් දුකක් තියෙන්න ඕන පොඩ්ඩක්. දැනිලා තියෙන්න ඕන. වැදෙන්න ඕන හොඳ රීතර මේක මේ ප්‍රශ්නයක් තියෙන්න ඕන. ඒකේ නා වෑයම් කරනවා. එහෙමනම් අපි මේ කතා කරමින් සිටියේ තමාගේ පටවි ධාතුව නැත්නම් තමාගේ ආත්මභාවය කියන ලෝකය, පෘථුවිය අවබෝධ කරන්නේ කවුද? සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල සහ අරිහත් මාර්ග කියන සායික්ෂයන් කියලා තමයි දේශනා තියෙන්නේ. අතන් වහන්සේත් අයිති දේශනාවේ නැති නිසා කිව්වේ නැත්තේ.
සෛෂ්‍ය කියනකොට අයිති වෙන්නේ රහත් නම. අසේක කියනකොට අයිති වෙනවා රහතන් වහන්සේත්. ඉතින් උන්වහන්සේ දැකපු ධර්ම 37න් 29ක් ගැන අපි නිකන් වචනෙන් කිව්වා, විස්තර කළා නෝවේ. අන්තිම වශයෙන් කියනවා අන්තිම අට සම්මා දිට්ඨි, නිවැරදි අවබෝධයනේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. සම්මා සංකප්පයේ තියෙන මෙම තුනක්, අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්. හිතන්න ඕන හිංසා නොකරින්, වෛර නොගෙන මෛත්‍රියෙන් ඉන්න ඕන. අන්තිම එක තමයි කාමයන් අත්හරින්න හිතන්න ඕන. දැන් පැවිදි වෙච්ච අය අත්හැරලා ඉන්නේ, නෙක්ඛම්ම සංකල්පෙන් යුක්තයි දැන්. ඊට පස්සේ සම්මා වාචා, බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, හිස් වචන පරුස වචන නැහැ, සීලෙට අයිති වෙනවා කියනවා මේ සම්මා වාචා. සම්මා කම්මන්ත, සතුන් මරන්නේ නැහැ, සොරකම් නැහැ, කාම මිච්ඡාචාර නැහැ, කය පරිස්සම් සීලෙට අයිති. සම්මා ජීව, දැහැමින් සෙමින් ජීවත් වෙනවා. සෙමින් කියන්නේ හිමින් යනව නෙවෙයි. මොහොමද ධර්මානුකූල දීපවිද්දෙන්නම් අනුන්ගෙන් ලද සිව්පසය පරිහරණය කරමින් කපටිකම් වංගගති පාන්න නැතුව අවංක වීම තමයි පැවිද්දෙකුගේ ජීවිකාව. ගිහියෙක් නම් මිනිස් රවට්ටන්නේ වංචා කරන්නේ නැතුව ධාර්මික රැකියාවකින් ජීවිතේ පවත්වන දහඩිය මහන්සියෙන් හෝ දැනුමෙන්, තමන් ලැබපු දැනුමෙන්. එක ඔය තුනම එකතු කරොත් සීලය කියලා කියනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. මුලින්ම කියපු දෙක පඤ්ඤා. පඤ්ඤා ශික්ෂාවට අයිති වෙනවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. අන්තිම තුන සමාධියට අයත් වෙනවා. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒක භාවනාවට සම්බන්ධයි. මේ වායාමයේ තියෙන සතර සම්‍යප්ප්‍රදාන වීරයමයි. සතියේ තියෙන සතර සතිපට්ඨානෙමයි. සමාධියේ තියෙන ධ්‍යාන හතරමයි. දැන් ඇතිනේ කිව්වනේ. එතකොට මේකේ තියෙන පඤ්ඤා, සීල, සමාධි. සමාධි, පඤ්ඤා, සීල. සීල, සමාධි, පඤ්ඤා. ඕන තාලයකට මේක වයාගත්තට කමක් නැහැ. තමාරු කරන්නේ නැහැ. කිව්වේ සීල නම් සීලෙම තියෙන්න ඕන. කිව්වේ දෙකට සමාධියනේ, දෙකට සමාධිමයි. එහෙම එකක් නැහැ. මේක කොයි විදියට වැඩුණාද කියලා අපි දන්නේ නැහැ. වැඩෙන්න පුළුවන්. එක එක්කෙනාට වෙනස්. සමහරුන සිල් ලකින්න බෑ. එයා සමාධි වඩන්න යනවා. ඒතොර එයාට අර පද වශයෙන් රැක්කේ නේද? එතකොට එයා මෙහෙමයි. යම් සංවරයක් තියෙනවා. දැන් බීලා බේබද් දෙකලා ගංජා ගහලා ගිහලා භාවනා කරන්න බෑ. ඒක දැනගන්න. අර එකින් එක සිල් පදවල හික්මෙන් බැරි වුණාට යම් සංවරයක් තියෙනවනේ. හරිද? ඒ කියන්නේ එකක් දෙකක් අමාරුයි කියන්නේ සමහරුන විකාල භෝජනය අමාරුයි කියනවනේ ගොඩක්ම. පැවිදි වෙන්න බෑ කියන්නේ ඒක සමහරයි. රැයට කන්න දෙනවා නම් මහාන වෙනවා කියලා සමහරු යෝජනා කරනවා. කෑම ඉච්චර ගරු කරන සමහරු. ඉතින් එතකොට ඒක අතහැරලා අපි කියන හරි ගමන් නැහැ සිල් ගන්න කොහෙනම් ආජීව අට්ටමක සීලේ හරි. කන්නනේ ඕනාට ඔයා මොන හරි කණ්ඩ තියෙන දේක් කන්න කියලා දෙනවනේ. එතකොට එයා සතුටින් සමාධිය වඩනවා. නැත්තම් වෙන්නේ මොකද? එයා ඉක්මනට ගෙදර යනවා. මොකද මේ සමාධිය වඩන්න බෑ, බඩගිනි ඉන්න බෑ. ඊට වඩා හොඳ ගෙදර ඉඳන් භාවනා කරනවා. මහාන වෙන්නේත් නැහැ. ඒ වගේ පොඩ්ඩක් අර නම්මශීලී වෙනවා ඒ වෙලාවට එයාගේ යහපත පිණිස. එතකොට එහෙම අවසරයක් දුන්න ගම එයා එතකොට හික්මෙනවා එකේ. සමාධිය වැඩුවට පස්සේ හිත ඇදුනට පස්සේ ඒක හරියයි. තවත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ ඕනම එකක් එමයයි. ටිකක් කල් මේ හිතට අර නටන්න දෙන්න ඕන පොඩ්ඩක් එළියට ගිහිල්ලා නිදහස ඉන්න දෙන්න ඕන. මොකද සමාධි ඥාන වැඩෙන තුරු. එහෙනම් ප්‍රඥාව ගරු කරලා තියෙනවා මෙතනනේ. සම්මා දිට්ඨිය, මෙලව පරලව ඇත, කර්ම විපාක ඇත, පින පව ඇත කියන මේ දෘෂ්ටි අවශ්‍යමයි. මේක නැතුව මුකුත් කරන්න බෑ කිසිම දෙයක්. සිරුලක ඉන්න තියා මුකුත් බෑ. දාන් දෙන්නවත් බෑ. දානෙවත් දෙන්නේ නැහැ එතකොට. දිට්ඨිය නැතුව. ඒකේ මුලටම දාලා තියෙන සම්මා දිට්ඨිය. එහෙනම් මෙන්න මේ කියපු 37ක් තියෙනවා අවබෝධ කරන්න. සත්‍තිස් අවබෝධ කරන්න නෙවෙයි. අවබෝධ වෙන්නත් ඕනේ අන්තිමට. නමුත් මේ 37 පාරමිතා ගමනේ 30 තමන් දිනු කරන්න ඕන. එතකොට මේ වඩන භාවනාවල, රකින සිල්වල, මේ පුරණ ගුණධර්මවල මේ 37 වැඩෙනවා වරින් වර. එන අදත් අපි මේ වගේ වැඩක් කරා. මොකද්ද අපි කියාගෙන ගියේ? මේ ධර්ම කරුණු දැනගැනීමේ වටිනකම. සමහර කෙනෙක් ධර්මය දන්නේ නැති වෙනවා. භික්ෂුවක් වුණත් එයා සිල්වන්තයි, ගුණවන්තයි, සමාධිවන්තයි, විපස්සනාත් කළා දෙන. හැබැයි එයාට චෝදනාවක් එනවා මේ සයන්නාසේ බණ දන්නේ නැහැ කියලා. එයා සීලයෙන් ප්‍රශංසා ලබනවා, ශ්‍රුතයෙන් නිନ୍ଦා ලබනවා. සීලයෙන් ප්‍රශංසා, ශ්‍රුතයෙන් නිନ୍ଦා. තව කෙනෙක් කියන ශ්‍රුතය අගයි. ගණ්ඩෝණ උපාධි සියල්ල අරන් ඉන්නේ. ත්‍රිපිටකය පිළිබඳව හෝ ඔක්කොම භාෂා ඥානගත උපරිමයි. ආයි හොඳට බණත් කියනවා. හැබැයි එයා සීලේ අඩුයි. එතකොට එයා ශ්‍රුතයෙන් ප්‍රශංසා ලබනවා. එයා සීලේ නිඳා ලබනවා. අර අන්තිමට අපි කිව්ව එකක් තියෙන.
සීලෙත් තියෙනවා, භාවනාවත් වඩනවා, එයා ධර්මයක් දන්නවා. එයා දෙකින්ම ප්‍රශංසා. තව එක්කෙනෙක් ඉන්න භාවනා කරන්නේ නැහැ, බණ ඉගෙන ගන්නෙ නැහැ, කනව බොනෝ නිදා ගන්න සතුටු. එයාට කියන කාලකන්ණිය. කවුද නම? කාලකන්ණිය මූසලයා. නම කියන්නේ නැහැ, මූණට කියන්නේ නැහැ. පොතේ තියෙනවා දෙකින්ම නිന്ദා ලබනවා. සුතේනච සීලේනච නිന്ദා ලබනවා දෙකින්ම. අර හොඳ කෙනා කවුද? දැනුමකුත් ඇති කරගෙන තියෙන යම් ප්‍රමණයට. එයා භාවනාවකුත් වඩලා අධ්‍යකලක් තියෙනවා. ඒ දෙකම මිශ්‍ර වෙච්ච භික්ෂුව ඉතා වටිනවා. අන්න ඒ කෙනාගේ දේශනා හරි සාර්ථකයි. මොකද ඒක වදිනව හොඳට හිතට. ඒ සන්නස තෙද ගැන්ලානේ දේශනා කරන්නේ. ඕනවට එපාට කම්මැලි කමේ නෙමෙයි. එහෙමනම් එවැනි ස්වාමීන් වහන්සේලා අඩුයි. එහෙම හිටියනම් ඒ දේශකයන් වහන්සේලා දැන් අපිට තාම මතකයි. මම නම් දෙකක් සීකලානේ දැනට. දෙකක් තව ඉන්න නැතුව නෙවෙයි. මට මතක් වුණ දෙක තමයි මම මේ කිව්වේ. එහෙනම් ඒ විදිහේ කාරණයක් හේතු කරගෙන අපි මේ වෙහෙරගල ආරන්නේ රැ වරුවේ මම ඉන්නවනම් එවැනි දවස්වල මේ දේශනා වාර පවත්වන්නේ සුවෙන් ඉන්නවනම් සහ අපිට වෙලාව තිබුණොත්. ඉතින් භාවනා කරලා අවසන් වෙලා රැ සැතපෙන්න යන පෙර තමයි අපි මේ ධර්ම කතිකාවේ යෙදෙන්නේ. ඒකෙන් මම හිතනවා දැන් අවබෝධයක් දැනුමක් අපේ පින්වත් පිරිසට ලැබිලා ඇති. එහෙනම් අද අපි කතා කළේ ධම්මපදයේ පුෂ්ප වර්ගයේ පළවෙනිම දේශනාව. ඒකේ සරල කොටස අද තව කතා කරේ. හෙට විතර බලාපොරොත්තු වෙනවා. ටිකක් ගැඹුරු කොටසකුත් මේකේ තියෙන නිසා ඒ ටිකත් කතා කරන්න සූදානම් වෙමු. එහෙනම් ඉතින් හැමදෙනාට තෙරුවන් ගනන්ත පිහිටෙන් මේ රැස් කරගත් ධර්ම දානමේ ප්‍රඥා පාරමී කුසල බලයෙන් උතුම් නිවනම සිද්ධ වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සෝපත්තේ.